ආයුබෝවා සුබ දවසක්. අද කතා කරන්නේ මේ ගෙවල්වල වැඩ කරන්න ගේන කට්ටිය. ඒ කියන්නේ ඔයා මම දැන් මේ ගෙදර අවුරුදු ගාණක් වැඩ කරනකොට මට මගේ කපිල් කියනවා තව කවහරි ගෙනත් දෙන්න කියලා. උඹ යනවා නම් කවහරි ගෙනත් දීපන්. ඒ වගේ ඕගොල්ලොත් වැඩ කරන ගෙදර ඕගොල්ලන්ට ගැලවෙන්න ඕනුනහම ඔයා ගෘහ සේවිකාවක් හරි යදුර් මහත්මයෙක් හරි ඔයාට එතනින් ගැලවෙන්න ඕනාට පස්සේ ඔයා කියරන්නේ ඔයා යන්න කිට්ටු කළම තව කවුරු හරි ගෙනත් දෙනවා. හරිද? නැත්තම් ඔයා මෙහෙ ඉඳිද්දිම කවාරි ගෙනත් දෙනවා. දැන් මේ මට දැන් මේ කතා තුනයි හතරක් හතරක් කොල් හතරකින් මට කිව්වා අයියේ මෙන්න මේ වැඩේ වෙනවා. මේකට පොඩක් මොකද්ද කරන්න කියලා බලන්න කියලා. ඇත්තටම මේ වැඩ කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? අපිට බෑනේ මේ රටවල මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න. අර ලංකාවෙන් වීසා එක දෙන එක දැනගන්න එපේ. දැන් ලංකාවට වීසා එක යවන එක. ඒ කියන්නේ ගෙදරක වැඩ කරලා හරි කවුරුම හරි කාන්තාවක් හොයවා පිරිමියෙක් හොයවා අන්න එයා තමයි මේ දේ දැනගන්න ඕනේ. ඕගොල්ලෝ මේ රටවල වලට මිනිස්සු ගෙනත් දාලා ඕගොල්ලෝ ලංකාවට පයින්න එපා. දන්නවද? දැන් මට මේ මල්ලි කෙනෙක් ඉන්නවා උමරියවල මට කතා කරා. ඒ මල්ලිට පඩිය පොරොන්දුලා තියෙන ඩිනාර 120යි. හරිද? දැන් මෙහෙට ඇහිලා පඩිය දෙන්නේ කීයද? ඩිනාර 80යි. වීස එක ගත්ත එක්කෙනා මේනකොට ලංකාවේ. මේ ගොඩක් දුර නෙමෙයි මේ සිබීලියා එකේ කෙනෙක් ඉන්නවා. එයා ගෙනලා දෙන්නේ 110ට. එයාට දෙන්නේ ඩිනාර 80යි. හරිද? මං දැක්ක මගේ වීඩියෝ වලට කමෙන්ට් දාලා තියෙන 150 පඩියට පොරොන්දු වෙලා 120ට වැඩ කරන කට්ටිය. හරිද? ඉතින් ඕගොල්ලෝ කාවාරි ගෙනත් දාන එක ලොකු ලොකු යුතුයකමක් එක ලොකු දෙයක් කාවාරි ගෙනත් දෙන එක මේ වෙලාවේ හැටියට ලංකාවේ හැටියට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ රටට කාවාරි දිනාර 80ට හරි ගෙනත් දෙන එක ලොකු දෙයක් මෙතන තියෙන ප්‍රශ්නයක නෙමෙයි දිනාර 80කට වැඩ කරලා මිනිස්සු කොහොමද ඉතුරු වැඩ ටික කරගන්නේ සමහරක් විට ලංකාවේ ත්‍රිවිල් එක ගස් තියලා ඉන්නේ නැති ගෙදර ළමයි 3-4 දෙනෙක් ඉගෙන ගන්නවා ඇති මොනවා හරි ආර්ථික අපහසුතාවයක් හින්දා තමයි විශේෂයෙන් පිරිමි පුද්ගලයෙක් රට එන්නේ. දන්නවද? ඉතින් මේ අසාධාරණය කරන්න එපා. මේ වැඩේ කරන්න එපා. මොකද්ද මේ වැඩේ කරන්න එපා කියන්නේ? ඕගොල්ලෝ කවුරුම හරි මෙහෙට ගෙනත් දාලා ඕගොල්ලෝ ලංකාවට යන්න එපා. ඉස්සෙල්ලා බලන්න මේ මිනිස්සුන්ට මෙතන පඩිය ගියක් හම් වෙනවද? නැත්තම් ඕගොල්ලෝ ලංකාවට ගියත් මේ ගෙවල්වල කට්ටියත් එක්ක මේ ඕගොල්ලෝ වීසා දෙන ඒ ගෙවල්වල කට්ටියත් එක්ක සම්බන්ධතාවය පවත් ගන්න මේ මිනිස්සයාට මොනවා හරි දෙයක් වෙනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න කතා කරන්න. දේ මම මේ මිනිස්සයා කෝල් කරාන් පස්සේ ඕගොල්ලෝ ෆෝන් උස්සන්නේ. වැඩිපුරම මේ වැඩේ කරන්නේ මෙන්න මේ ගෙවල්වල වැඩ කරන පිරිමි කාන්තාවන් දන්නවද? ඕගොල්ලෝ ගෙදරට එක්කෙනෙක් ගෙනත් දීලා ඕගොල්ලෝ සල්ලි කීයක් හරි ගන්නවා. අපි දන්නවා නැතේ කියන්නේ එපා අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ මං හැමදාම කියන්නේ මීයක් කඩන්නේ අතලේව කන්න නෙවෙයිනේ. ඔය ඩ්‍රයිවර් කෙනෙක් ගෙනත් දුන්නාත් ඕගොල්ලෝ ගානක් තියාන් තමයි ගෙනත් දෙන්නේ. හරිද? ඒ හින්දා මම මේ කතාව කියන්නේ නම් ගම් ඔක්කොම එක්කලීට දාන කොයිලාකාරී ආයි මෙන්න මේ වැඩ කරලා තියලා මට කවුරු හරි කිව්වොත් මේ නැත්තම් මං ඒ කෙනාටම කෝල් එකක් අරගෙන කියනවා ඇයි ඔයා මේ දේ කරන්නේ කියලා. කරුණා කරලා මේ රටට ඕනම කෙනෙක් ගන්නවා නම් ඒජන්සි ආරයන කට්ටියට මේ ගැටලුව නැහැ. මොකද ඒ මේ ගැටලුව නැහැ කියන්නේ එතකොට ඒගොල්ලොන්ට ඒජන්සියත් එක්ක කතා කරන්න පුළුවන්. ඒජන්සිය ෆෝන් උස්සන්නේ නැහැ වෙන තැනකට දාන්නේ නැහැ. ඒවා ඒජන්සියත් එක්ක බලා ගන්න ඕනේ. අපිට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයිනේ. ඒ වුණාට මෙන්න මේ ගෙවල්වල වැඩ කරන කට්ටිය, ගෙදරම වැඩ කරන කට්ටිය, විශේෂයෙන්ම කාදම් මිසක් ගෙවල්වල වැඩ කරන කට්ටියම ගෙවල්වලට කට්ටිය ගෙනත් දීලා ඩ්‍රයිවර්ලා එතකොට ගෘහසේ කාව ගෙනත් දීලා ඒගොල්ලෝ ගානට මාසෙ ඉඳලා ඒගොල්ලෝ පයනවා ලංකාවට. හරි බාබා මං එන්නම් කියලා යන්නේ. එන්නේ නැහැ. අර එකා බෙල්ල හිර කරලා තියලා යනවා. ඊට පස්සේ කියන්නේ ඩ්‍රයිවින් විතරයි. ඩ්‍රයිවින් විතරක් උනාට ඔයගොල්ලෝ දන්නවා ගෙදර ඩ්‍රයිවර් කෙනෙකුට මොන තරම් වැඩ තියෙනවද කියලා. අලුත්නේ ඔය ගෙදර තව අල්ලපු රටේ කෙනෙක් හිටියොත් කාමරයක ඉන්න පුළුවන්ද? ඈ දැන් මට අර මං කිව්ව කෙනා මට කතා කරනකොට මේ ඉන්දියා කතා කරනවා කාමරේන අනිත් ඉන්දියා කතා කරනවා මේ දෙක වෙන්න මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන ඕන තරම් අපි දන්නවා ප්‍රශ්න තියෙන ඉඳ තමයි රට එන්නේ. ඒ වුණාට මේ වීසා දෙන කට්ටියට මං කියන්නේ ඕගොල්ලෝ වීසා එක දීලා
මේ මිනිස්සුන්ට සුරංගනා ලෝකයක් මවලා මෙහෙට ගෙනත් දාලා ඕගොල්ලෝ ලංකාවට පයින්න එපා. ලංකාවට පැනනත් කවන්නේ ඔයා මොන විදියකින් හරි ආපහු මේ රටට එන්න බලාගන්න එපා ඉන්නේ. ඔයාට එක්ක මේක තනින් යන්න ඕන නිසා නැත්තම් මාමයි කියයි බාප්පයි කියයි අයියයි කියයි නැන්දයි කියයි දුවේයි කියයි ඔක්කොම කියලා ගහන්න ඕන බොරු ඔක්කොම ගහලා ගෙනත් දාලා ඕගොල්ලෝ මාරු වෙනවානේ. දන්නවද නැත්තම් මිනිසෙකුට දෙන්න තියෙන සල්ලි ටිකක් අරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ ලංකාවට එලා පළපදියම් වල ඉන්නවා. මේ මිනිස්සයා මෙහෙට කරදරයක් වෙලා මාස ගාන දැන් මට කෙනෙක් කතා කරා දැන් ඇහිලා මාස 6ක් වෙනවා තාම කාම ගහලා නැහැ ලයිසන් එක හදලා නැහැ බත එක හදලා නැහැ ඈ කවුද මේව ඔයාලා බලන්නේ අපිට පුළුවන් ද කොහෙටත් එක ටෝක් කරන්න අපිට පුළුවන් ද කතා කරන්න ඈ මේවා ප්‍රශ්න නෙමෙයිද මේවා තමයි මේ රටවල තියෙන ප්‍රශ්න මෙන්න මේවා තමයි ප්‍රශ්න කියන්නේ විශේෂයෙන්ම මම කියන්නේ ඕගොල්ලෝ අඳුරන පුද්ගලයෙක් කරා මේ රටට එනවා නම් එයා 100ට 100ක් වගේම බාර ගන්න ඕනේ. දන්නවද? මට දැන් කතා කරලා ගොඩාක් කට්ටිය මම වීසා ඉල්ලනවානේ මල්ලි ජොබ් එකක් නැද්ද ජොබ් එකක් නැද්ද? ඇත්තටම කියනවා නම් මගේ ෆෝන් එකේ තියෙන නම්බර් කැටියත් එක ඕගොල්ලෝ දැක්කොදින් සමහරක් විට මගෙන් දැන් වීසම ඉල්ලලා තියෙනවා 500ක්. දන්නවද? මම මට පුළුවන් ද කියන්නේ ඔය ඔක්කොටම ජොබ් වෙලා දෙන්න. මට බෑ. මම කියන්නේ මේ ඕගොල්ලෝ ඒජන්සියක් කරා එන්න කියලා තමයි. අද කතා කරත් හෙට කතා කරත් මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ ඒජන්සියක් කරා එන්න. මොකද මේ අපි වැඩ කරන තැන්වල ඩ්‍රයිවර්ලා කවදාකවත් ඒ රටවලට ගිහින් එන්නේ නැතුව ඉන්නේ. මොකද අල්ලපු රටේ කට්ටිය කොහොමත් ගිහිල්ලා මාසෙයි දෙකයි තුනයි ඒගොල්ලෝ එනවා. එහෙමත් තැනක තමයි එන්නේ නැත්තේ. ඒ එන්නේ නැති තැන්වල තිතින් දන්නවනේ සිස්ටම් එක කොහොමද කියලා. හරිද? ඒ හින්දා මේ පණිවිඩය හොඳට මතක තියාගන්න. අදටත් ඔයගොල්ලෝ වීසාවක් අරගෙන තමන්ගේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ගෙදරකට ගන්න බලාගෙන ඉන්නවා නම් ඒ මිනිස්යාගේ වගකීම 100ට 100ක් ගන්න. ඒ මිනිස්යාව මෙහෙට ගෙනල්ලා අසරණ කරලා දාන්න එපා. ඒ මිනිස්යාගේ දුක සැප හොයලා බලන්න. ඒ මිනිස්යාගේ ලයිසන් එක ඇදුවාද, අකාම ගැහුවාද, මෙඩිකල් කරාද, ඒව පොඩ්ඩක් හොයලා බලලා ඔයගොල්ලෝ ලංකාවට යන්න. ඔයගොල්ලෝ ලංකාවට ගියත් කවන්නේ අඩුම ගානේ ඒ ගෙදර මාමට වාබට කතා කරලා මූට කන්න හම්බෙනවද, ඉන්න තැන කොහමද, වැඩපළ කොහමද, ලයිසන් එක ඇදුවද, මම පඩිය පරඳුනේ 120යි 120ක් එපා අඩුම ගානේ 100ක් අරන් දීපන්. අලුත්ින්ද ලයිසන් එක හදනකම් අවුරුද්දකින් ආයෙ පඩිය වැඩි කරගන්න හරි ඈ. එහෙමත් නැහැනේ. එහෙනම් මේ වැඩේ කරන්න එපා කියලා තමයි හැමෝගෙන් ඉල්ලන්නේ. ඒ හින්දා කාටවාරි වීසාවක් ගන්නව නම් අනිවාර්යෙන් ඒ වීසාවේ ඔයගොල්ලෝ ගම් යම්සි වැටුපක් කියනවා නම් ඒ ආවට පස්සේ ඒ වැටුප වෙනස් කරන්න දෙන්න එපා. ඒ වැටුප අදාළ කට්ටියට ලබා දෙන්න. දන්නවද? ගොඩාක් මිනිස්සු මේ වෙනකොට අසරණ වෙලා ඉන්නවා. කියන්න කෙනෙක් නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ. සමහර කට්ටිය ලංකාවට යනකොටම මේ ෆ්ලයිට් එක නගිනකොටම ගෙන්න පිකාල බ්ලොක් එක ගහගෙන යන්නේ. ඈ? අර මිනිහා ඉතින් කාට කතා කරන්නද? ඔය ඉතින් අපේ අපි වගේ නම්බරයක් අරගෙන අපිට කතා කරලා කියනවා අයියේ මේ 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 බලන්නකෝ මේ මේමයි කියලා ඈ. ඉතින් මේ ලංකාවේ කට්ටිය තමයි මේ වගේ වැඩ ගොඩක් කරන්නේ. අල්ලපු රටවල කට්ටියත් කරනවා. ඉතින් අල්ලපු රටවල කට්ටිය කරාට ලංකාවේ මිනිස්සු මේ වගේ දේවල් කරනකොට පොඩ්ඩක් දරා ගන්න අමාරුයි. දන්නවද? එහෙනම් හැමෝටම කියන වීසාවක් දෙනවා නම් මේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන එකපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න. හැමෝටම තවත් වීඩියෝකින් පරිස්සමෙන් ඉන්න. බුත්සරණයි හැමෝටම.